Thapar ya deh, na? Bridget Silva skena charite wage charita ape me bandanagare athule ettrama thibila thiyeno. Apit gedera prashna tibila e prashna nirantarayen telephone call ekin wat ewith hari apita karadara karanakota apita me nirmana katiyutu nidahase karanna amaruyi. Honda de welanda ganna echcharai. Thapparaya denna api ada ewilla inne thapparayak denna on location. Ethen divena online ekak bohoma adarin obata ekathu wenna kiyala aradhana karanawa. Me wedasathana vishesha wedasathanak. Bohoma hadisiye me weda katiyutu atharawareye me thapparayak denna on location ekata ewilla. Me dawasala hamoma katha wenna me aadaraniya naatiye me location ekata ewilla api hamba wenna ave kawada. Same ini idda malgoda. Aibowan kiyala obata meyo pilla. Aibowan. Ekama varshe vasare visishtatama niliya lesin Sumathi saha Raigam Telly sammana dina gatta aya. Itin ayage thiyena hakiyawata eka kudumayakut neve. Itin mokada hitenne? Godak santosai mokada hondama niliya sammanaya telinaatti sandaha mata hambune palawini watawata thamai me Sumathi sammanulle ඊට පස්සේ මේ රයිගම් සම්මානුල්ලේ අවුරුදු 23ක් මම වගේ මගේ රංගන ජීවිතය තේ කාල තුලදී හොඳම නිලියට නිර්දේශිත නාමයන් අතරට එක් වුණා හුඟක් මම රඟපාපු තෙල් නාටි චරිත හැබැයි පළවෙනි වතාවට තමයි සුමති සම්මානුල්ලේ ඊළඟට දැන් මේ රයිගම් සම්මානුල්ලේ මේ සම්මානය මට ලැබුණේ ඉතින් ගොඩක් සතුටුයි කවදාවත් නොලැබී තියනට වැඩිය කවදාහරි ලැබිච්ච එක ලොකු දෙයක් හොඳයි ඉතින් සුදුසාට සුදුසු තැන කොයි වෙලේ හරි හමු වෙනවා කියලා කියනවානේ දැන් අපි ඒ කතා කරපු චරිතය එයා දැන් බැඳලා නාට්‍ය සුද්ධි කියන චරිත වෙනුවෙන් තමයි සම්මාන ලැබෙන්නේ ඔව් අපි සුද්ධි ගැන සුද්ධිත් එක්ක තිබුණු ඒ ගත වුණු ඒ කාලේ ඒ අත්දැකීම ගැන සුද්ධි කියන චරිතය ගැන කතා කරමු ඔව් ඇත්තටම සුද්ධි කියන්නේ කාන්තා නියෝජනයක් එක්තරා රැකියාවක නියෝජනයක් තමයි සුද්ධි කියන්නේ ඉතින් හැමතිස්සෙම ඒ රැකියාව කරන කාන්තාව මිනිස්සු හෙලා දැකලා තමයි කතා කරන්නේ. ඉතින් මේ සුද්ධිගේ චරිතය හරහා ඒ අයටත් හැඟීම් දැනීම් තියෙන ආදරයට ආදරය කරන කරුණාවට කරුණාව කරුණාවන්තකම තියෙන එහෙම ආදරණීය චරිතයක් කියලා ඇත්තටම ඔප්පු කරා සුද්ධි හරහා. ඉතින් ඒ නිසා ඉතින් සුද්ධිට මිනිස්සු ගොඩාක් ආදරය කරන්න ගත්තා. දැන් අපි කතා කරේ සුද්ධි ගැන. හැබැයි කතා කරන්න මෙතනට ඇවිල්ලා ඉන්නේ අපේ බ්‍රිජට් සිල්වාස් ගැන. ඉතින් දැන් තප්පරය දෙන ඔන් ලොකේෂන් එකට එන්න ලැබුණ එක මම නම් පෞද්ගලිකව මට ලොකු සතුටක්. මොකද හැමෝම ගොඩක් ආදරෙන් නරඹන මේ දවස්වල මේ අර හැමෝම අතරේ වැඩිපුර කතාබහ වෙන කතාවක් සහ බ්‍රිජට් සිල්වා කියලා කියන්නේත් ඒ වගේම අර කාන්තාව කියන කෙනාගේ තවත් එක් පැතිකඩක්. හරිම මේ විශිෂ්ට කාන්තාවක්. ඉතින් මට ඒ ගැන කියන්නකෝ අපි කැමතියි දැන් අපේ ප්‍රේක්ෂකයොත් කැමති වෙයි ඒ ගැන දැනගන්න. ඔව් බ්‍රිජට් සිල්වාස් ඇත්තටම අර සුද්ධි එක කාන්තා නියෝජනයක් වගේ බ්‍රිජට් සිල්වාස් තව කාන්තා නියෝජනයක්. ඉතින් අර ඒ වගේ අභියෝගාත්මක චරිත කරන්න මම ගොඩාක් පෙරේතයි. ඉතින් කොහොම හරි මට මේ ඒ අවස්ථාවන් ලැබෙනවා. ඉතින් බ්‍රිජට් කියන්නේ ඇත්තටම කාර්යක්ෂම කාටවත් බය නැති තමන්ගේ රාජකාරිය දේවකාරිය කියලා හිතලා
සලකලා වැඩ කරන කෙනෙක්. බ්‍රිජත් සිල්වාස් කියන චරිතය වගේ චරිත අපේ මේ බන්ධනාගාරය ඇතුලේ ඇත්තටම තිබිලා තියෙනවා. මං නම් විදියට කියනකොට හොඳද මන් දන්නේ. ඒ වගේ චරිත දෙකක් ඉන්නවා. කුමාරි දේවිකා කියලා නිලධාරින් දෙදෙනෙක් ඉඳලා තියෙනවා අපේ බන්ධනාගාරය තුල. මොකද ඒ සමහර රැඳවියෝ කියලා තියෙනවා මේ වගේ නෝනලා නෝනා දෙන්නෙක් මේ මපින්න කාලේ හිටියා කියලා. ඉතින් හරිම සතුටුයි ඒක. මොකද අපිට ඒ වගේ ඉන්නවා කියලා අපි දැන් මේ ටෙලිනාට්‍යකින් මෙහෙම දකිනකොටත් මිනිස්සු හිතන්නේ මේ බොරු මනංකල්පිත චරිත මෙහෙමයි නෑ කියලා. නෑ ඇත්තටම ඉඳලා තියෙනවා සහ ඉන්නවා. ඉතින් මං හිතන්නේ අනාගත පරපුර අපිට වැඩිය ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ කාටවත් බය වෙලා රාජකාරී කරන එකක් නෑ මින් ඉදිරියට. බ්‍රිජට්වත් දකින්නෝනේ. ඔව් නේද? ඒ වගේම දැන් මේ පහුගිය දවසක අපි දැක්ක බ්‍රිජට් විවිධ අභියෝගවලට ලක් වෙනවා. දැන් සාමාන්‍යනොත් මේ කාන්තා පොලිස් නිලධාරිනියන් අපිට මීට කලනොත් මේ වගේ නිලධාරිනියන් මේ බන්ධනාගාර නිලධාරිනියක්. බන්ධනාගාර නිලධාරිනියන් පොලිස් කාන්තාව මේ හැමතෙම අභියෝගවලට මුහුණ දෙන්නවනේ කාන්තාව අපේම නිසා. ඔව්. දැන් සෙමිනියක් කියලා කියන්නේ විවිධ කාන්තා චරිත නිරූපණය කරපු කෙනෙක් විදිහට දැන් මේ චරිතය මේ බ්‍රිජට් සිල්වාගේ චරිතය ඔබ අධ්‍යයනය කරලා කරන්නට ඇත්තේ. ඒක තමයි මෙච්චර. ඔව්. මම මේ ඕනම චරිතයක් ලැබුණම මං ඊට ආසන්න චරිත ගැන මං හොයනවා කියවනවා බලනවා. ඉතින් ඒ වගේම තමයි මම මේ චරිතය මට ලැබුණෙන් පස්සේ මං ඇත්තටම බන්ධනාගාරයේ චන්දන ඒකනායක මහත්මියත් එක්ක කතා කරා. ඉතින් මං ප්‍රිස්න එකේ වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එකේ දැනට අවුරුදු ගානකට කලින් හිටියා. ඉතින් ඒ ඉන්නකොට මට මුණ ගැහිලා තියෙන ඇත්තටම මේ මරණ දඬුවම නියමිච්ච කාන්තාවන් පිරිමින් මුණ ගැහිලා තිනවා. හැබැයි මට පිරිමින්ත් එක්ක කතා කරන්න හම්බුනේ නැහැ. මම කාන්තාවන් එක කතා කරා. ඉතින් ඒගොල්ලන්ගේ අර සමහර අය ඉන්නවා මේ නිර්දෝෂී. ඒ වුණාට ඒ වෙලාවේ අපි ෂණික කෝපයට ඇත්තටම එහෙම වෙන එකත් සාධාරණයි කියලා හිතනවා අපි. පෘථග්ජන මිනිස්සු විදියට බැලුවොත් ඒ තව කෙනෙකුගේ ජීවිතයක් අහිමි කරන්න අප කාටවත් අයිතියක් නැහැ. ඉතින් ඒ නිසා මට ওই වගේ අත්දැකීමුත් ගොඩක් කාලයකට කලින් ලැබිලා තිබුණා. ඉතින් පොතපත් වලින් කියන මම ගොඩක් චිත්‍රපටි බලන කෙනෙක්. ඒ නිසා ඉතින් ඒ ඔක්කොම එකතුවක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් චරිතයක් කරද්දී ඒ චරිතය ගැන සම්පූර්ණ අධ්‍යයනයක් කරලා ඒ චරිතයට ප්‍රවිෂ්ඨ වෙලා තමයි ඒ චරිතය කරන්නේ. ඒ කියන්නේ ඒ චරිතය ඇතුළට බැහැලා දැන් මගේ ළඟ මේ ඉන්නේ සෙමිනි ඉද්දමල්ගොඩ කියලා මේ මම මේට අගහලා චරිතෙන් එළියට අරන් කතා කරාට බ්‍රිජට් සිල්වාගේ රංගනීය මේ ෂූටින් කරන ගමන් තමයි තිබුණේ. ඉතින් අක්කේ අපි දැන් ෂූටින් ගැන කතාව පැත්තකින් තියලා පෞල් ජීවිතය ගැන කතා කරමු. ලස්සන දරුවෝ ඉන්නවා ඔබට, ඒ ගැනත් කතා කරමු. ඕනෑ එක්කෙනයි. ඔව් එක්කෙනයි. දුවෙක්කෙන්න. ඔව් ඉතින් දුවයි මමයි මහත්තයයි තමයි ඉතින් මගේ පවුල. අම්මා තාත්තා ඉන්නවා, මල්ලි ඉන්නවා, මල්ලිගේ නෝනා ඉන්නවා. ඉතින් ඔබ තමයි මගේ පුංචි පවුල. දුව දැන් කොහොමද දුවගේ? ඔව් දැන් දුවට අවුරුදු 23ක්. ඉතින් තාම හයර් ස්ටඩිස් කරනවා. ඒ අතර ඉතින් ජොබ් එකකුත් කරන්න යනවා හෙට අනිද්දා. විවාහ වෙන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා එයා. ඉතින් කොහොම තමයි අපේ ජීවිතේ වෙන්නේ? හොඳයි. කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය වගේ මේ වැඩ කටයුතු වල? ඔව් මට ඉතින් ගෙදරින් සහයෝගය නොලැබුණා නම් මට ඇත්තටම මේ දේවල් කරන්න බෑ. මොකද මගේ මහත්තයා ධම්මික එයා ලොකු සපෝට් එකක් දෙනවා. මම මේ අවුරුදු 20 ගාන පුරාවටම එයාගේ සපෝට් එක නැත්තම් අපිට මේ දේවල් කරන්න බෑ. මොකද අපිට ගෙදර ප්‍රශ්න තිබිලා ඒ ප්‍රශ්න නිරන්තරයෙන් ටෙලිෆෝන් කෝල් එකකින්වත් ඇවිත් හරි අපිට කරදර කරනකොට අපිට මේ නිර්මාණ කටයුතු නිදහසේ කරන්න අමාරුයි. දැන් සුද්ධි චරිතය මෙච්චර සාර්ථක වෙන්න හේතුවත් ප්‍රසන්න ජයකොඩි සහ ධම්මික ඉද්දමල්ගොඩ කියනක මම පිළිගන්නවා. මොකද සති පහක් පුරාවට අපි ගලහා නතර වෙලා හිටියේ. අපිට ගෙදරත් එක්ක සම්බන්ධකමක් තිබුණේ නැහැ. උදේ හවස උදේ නැගිට්ටමයි හවස නිදා ගන්න කොටයි ටෙලිෆෝනින් ගෙදර ගැන කතා කරන එච්චරයි. ඉතින් මට ඇත්තටම දැන් දුවෙක් ගෙදර ඉන්නවා කියලා මට බයක් මේ කිසිම මට නැහැ. මොන හරි කරදරයක් වෙයිද ගෙදර එහෙමද කියලා නිතරම ටෙලිෆෝන් එකේ ඉන්න මට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිදහස මට ලැබලා දුන්නේ ධම්මික. මොකද නිර්මාණකරණයේ යෙදෙන්න මානසික නිදහස අත්‍යවශ්‍යයි. මම හිතන්නේ
කාන්තාවකට ජීවිතේ ලැබෙන්න ඕන ලොකුම වාසනාව ඒක මොන වෘතිය නියැලලා හිටියත් තමන්ගේ පවුලෙන් තමන්ට ලැබෙන සහයෝගය තරම් දෙයක් තවත් නැති තරම්. ඉතින් මම හිතන්නේ මේ කාන්තාව කියන කෙනා ගැන කතා කරද්දී ඔබත් එක්ක අපිට තව ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. නමුත් අපි මේ කාලය හොරකම් කරේ තප්පරයක් දෙන්න මේ මේ රුගත කිරීම අවකාශය තුළ. ඉතින් ඒ නිසා මම කැමතියි ඔබෙන් දැනගන්න දැන් ඔබ විවිධ චරිත රංගනයෙන් දායක වෙලා තියෙනවානේ. මේ චරිත අතර ඔබ වැඩිපුර ආදරය කරපු චරිතයක් තිබුණාද? එහෙම නැත්නම් ඔබට වැඩිපුර ආදරය ලැබුණු චරිතයක් තිබුණාද මොකක් හරි? ඔක්කොම චරිත අපි ආදරය කරා. ඔව් ඒක තමයි. මේ හැම චරිතයක්ම මම කරේ තෝරා බේරාගෙන කළේ. තේ තෝරා බේරාගෙන කරපු චරිත හැම එකකටම මම ආදරය කරනවා. මම ආදරය කරනවා විතරක් නෙමෙයි මගේ ප්‍රේක්ෂකයෝ මගේ ආදරණීය රසික රසිකාවියෝ ඒව ආදරෙන් වැළඳගත්තා. ඒ හැම හැම ටෙලි නාට්‍යයක්ම චිත්‍රපටයක්ම. ඉතින් එහෙම මට අහවල් එක කියලා කියන්න එහෙම අමාරුයි. මොකද අපි කොමඩි පැත්තෙන් ගත්තොත් දැන් යස් වස් රෝෂිනී මැඩම් අමතක කරන්න බෑ. කවුරුත් අමතක කළා නෑ අදටත්. ඉතින් ඒ වගේ තියෙන ගොඩක් කම්මිත්ත ස්වංජාත කරුවල ගෙදර එතකොට යකඩ පිහාටු සිනහවතරින් සුද්ධි ඇදම් බැඳලා 28 එතකොට තප්පරයක් දෙන්න તો ඒ වගේ මේ පුණ්‍ය නේත්‍රමංගල්ලේ ඒ වගේ චරිත ගොඩක් තිනවා. මමත් ආදරය කරන සහ මගේ රසිකයෝ අදටත් ආදරය කරන. තව පොඩි දෙයක් අහන්න. මේ කොහොමද මේ තරම් ලස්සනට ඉන්නේ? දැන් වයස අහන්න බෑ. හැබැයි කොහොමද මේ තරම් ලස්සනට ඔබ ඔබව මේන්ටේන් කරගන්නේ? මෙමයි. ඉතින් ඒක හරි සරල දෙයක්. පිරිසිදුකම තමයි මූලිකම දේ. ඉතින් හොඳට වතුර බීලා පෝෂදායක ආහාර අරගෙන ඉතින් මොනවාද ව්‍යායාම කරලා කාටවත් ඊර්ෂ්‍යා නොකර කුවකකම් නොකර කාටවත් විනාශ වෙන්න නොකර කාට හරි තමන්ට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් ඒක කරලා සතුටින් තමන්ගේ emotions පිට කරලා ආදරය කරන්න ඕනම ආදරය කළා කේන්ති ගියම කේන්තිය පිට කරලා අඬන්න ඕනම අඬලා hina වෙන්න ඕනම hina වෙලා තමන්ව තමන්ට සතුටු කරන්න පුළුවන් තාක්කල් ඕන කෙනිට සුන්දරව ඉන්න පුළුවන්. හරි. ඉතින් බොහොම සුන්දර චරිතයක් බොහොම ආදරණීය චරිතයක් අපි පොඩි වෙලාවක් තමයි ඇයගේ මේ රෝගගත කිරීම අතරතුරේ හොරකම් කළේ. හැබැයි ඒක පුංචි ආදරණීය හොරකමක්. මම හිතන්නේ මේ කට්ටිය මේ සෙට් එකේ කට්ටිය අපිට තරහ වෙන එකක් නැහැ. ඉතින් ස්තුතිවන්ත වෙනවා අපිට ලබා දුන්න ඔබේ වටිනා කාලයට. ඉතින් ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඔබව සම්මානිත කරපු ආදරණීය ජනතාවට මොන හරි ඔබට කියන්න දෙයක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. ඔව් ඇත්තටම උන්ට කියන්න තියෙන්නේ හොඳ දේ වැළඳ ගන්න. එච්චරයි. හොඳයි. එහෙනම් තවත් ආදරණීය හමුවකින් ඔබ මු වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමගන්නවා. අපි ඉන්නේ තප්පරයක් දෙන්න මේ රෝගගත කිරීම අතරතුරේ මේ ඔන් ලොකේෂන් එකේ. ඉතින් ඒ නිසා පොඩි කලබල ගතියක් සද්ද බද්ද ඔබට ඇහෙන්නට ඇති. ඒ සියල්ල මන්දේ ඔබ ආදරය කරන අයවයි අපි අද දවසේ ඔබට සමීප කරේ. එහෙනම් ආයෙත් දවසකදී හමු වෙනවා. ඔබට සුබ දවසක්. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.